Good morning. I am here. I am here. Bye. Wow, bye, man. But I... Hello, good morning. Hari, to kata deng අපිට ජාමරගේ අම්මා හැමදාම වගේ තේක හදලා දුන්නා ඉතින් අපි දැන් හිමිට තේකක් දීලා කාලා බීලා දැන් ආ ප්‍රැක්ටිස් කරන්න ඕනේ කොමාරියා මේ සතිය ඒ කියන්නේ ගිය ඉරිදා කොහර ගිය ඉරිදා මේ වෙසක් වෙසක් පොය තිබ්බ ගිය ඉරිදා ඉතින් කට්ටියම කියන්නේ ගිය සෙනසුරාදා මතක ඇති නෝරි දර්ශාන්
මලින්ද මම සහ ඇපල් ආවා ලැරිත් ආවා ඉතින් රෑ කට්ටියෙන් පොඩි නයිට් එකක් ගහලා වෙලා එහෙමම දර්ශානුයි මලින්දයි පොඩි හෙල්ප් එකක් දුන්නා ගෙදර ලයිට් වල ඇදගන්න මං හිතන්නේ ෆෝන් එක අල්ලන් හිටියොත් මගෙන් සිව් දවුව කම්බ වෙන්නේ නැති සිද්ධියක් තියෙනවා. හරි ඊට පස්සේ කියන්නේ එදා ලොකු දෙයක් කරන්න හම්බුනේ නැහැ. මොකද මේ අනිත් දවසේ ICP එකේ අයිස්ක්‍රීම් දන්සල තිබ්බා. ඒක නිසා අයිස්ක්‍රීම් දන්සල වලට වැඩ වලට පොඩ්ඩක් එහෙම දුවන්න වුණා. පොය වුණත් අපිට අයිස් පෙට්ටි ගන්න වුණා. අයිස් පෙට්ටි කියන්නේ රිජු ෆෝම් බොක්සස්. මොකද මේ අපිට අපි අයිස්ක්‍රීම් ගත්තේ කුරුණෑගල චිල් හවුස් එකෙන්. ඉතින් අපිට කුරුණෑගල යන්න සිද්ධ වුණා අයිස්ක්‍රීම් ගන්න. ඊට පස්සේ කොහොම හරි අන්තිමට රෑ වෙලා අපිට අයිස් ගෙනියන්න බොක්සස් නැතුව අයිස් බොක්සස් වන්න වුණා නూర අතර වටේ ගිහිල්ලා කොහොම හරි අන්තිමට අපි කෝකෙන් ලොකු ගණක් දීලා තව බොක්සස් දෙක තුනක් ගන්න වුණා. ඊට පස්සේ කොහොම හරි බර ගණක් ඒ කියන්නේ කිලෝ 30ක් විතර අයිස් හදාගෙන ගිය අපි ගෙවල් වලින් මේ අයිස් ටික දීවෙන හින්දා දාගෙන ඉන්න අන්තිමට බොක්සස් ඔක්කොටම ගෙනියලා ඉවරලා එතන ගිහිල්ලා හලලා එන්න වුණා. මේ මොකද අයිසුත් එක්ක අයිස්ක්‍රීම් දාපුවාම අයිස්ක්‍රීම් දිය වෙනවා කියලා එතනින් කිව්වා. ඒක නිසා කොහොම හරි මට අතනින් මේ අයිස්ක්‍රීම් ටික දාලා එන්න වුණා අපිට. කොහොම හරි එදා දන්සලේ වෙච්ච වැඩ ටික තමයි ස්පෙෂල් වැඩ ටික තමයි කොහොම හරි එදා දන්සල හොඳට දෙන්න පුළුවන් වුණා අපිට. මං මට මතක විදිහට ලීටර් අපි 78ක් වගේ දුන්නා. අයිස්ක්‍රීම් ලීටර්ස් 78ක් කොහොම හරි අන්තිමට ලීටර්ස් දෙයක් විතර වැඩිපුරක් ගෙනත් දෙන්න වුණා මේ හිට පොලිමේ කට්ටියට ඉතිරි වෙලා හිටපු කට්ටියට. බලමු. ගුඩ් මෝර්නින් හැමෝටම. අද තමයි අපේ දන්සල දවස. දන්සලේ දවස අයිස්ක්‍රීම් දන්සල ICP2ගේ අපේ බැජ් එක කට්ටි දෙනා. ඉතින් දැන් සෙට් එකත් එක්කම සෙට් එකත් එක්ක කියන්නේ මෙතන කල්පනී අපේ මේ ඍෂි ඉන්නවා. අර මං එදා කිව්වේ දඟර දන්සලත් මේ කලින් බ්ලොග් එකේ. එයා ඉතින් කොහොම හරි දැන් මේ කුරුණෑගලට යනවා අපි අයිස්ක්‍රීම් ගන්න. ගනාපු ඔක්කොම අයිස් ටික විමර දාන්න උනා. පස්සේ තමයි දන්නේ මොකද මේ අයිස් දහවම අයිස්ක්‍රීම් දිය වෙනවා කියලා කතාව පස්සේ තමයි දන්නේ. ඉතින් දාඩි මහන්සි හදාගත්ත අපි අයිස් ටික එහෙම පිටින්ම හරන්න උනා. ඉතුරු අයිස් ටිකක් හරන්න උනා. ඒ කියන්නේ ඉතුරු අයිස් ටිකක් හරන්න. ඉතින් ජයග්‍රහ විලාවෙන් අයිස්ක්‍රීම් ටික අරන් දැන් යන්න හදනකම අයෝ
දැන් වෙලාව 7:31 උදේ ඒ කුරුණෑගල චිල් හවුස් එකෙන් තමයි අපි අයිස්ක්‍රීම් දැත්තේ අයිස්ක්‍රීම් අරගෙන ඉවරලා ඒ කියන්නේ ඒ ටික කූල් කරගන්න ඕන නිසා අපි මේ තියෙන මේ රිජිෆෝම් බොක්සර්ස් වලට එහෙනම් අයිස් හදාගෙන අයිස් දාගෙන කුඩු කරගෙන දවස් ගාණක් කන කට්ටක් කාලා අයිස් හදාගෙන ඉතින් තමයි ආවේ ඇවිල්ලා ඉවර ලස්සන්ට එතන ගිහිල්ලා පැක් කරගන්න හදද්දී මේ එක්කෙනාගේ මෙමය අයිස් දාගෙන මේ අයිස්ක්‍රීම් ටික දාගත්තොත් අයිස්ක්‍රීම් කෙක් මන්ට දිය වෙනවා අයින් කරන්න උනා මොකද මේ අපි ළඟ රිජිෆෝම් බොක්සර්ස් තිබෙත් 1, 2, 3, 4 තිබ්බේ ඉතින් මේ හතරට ඇත්තම කතාව එහෙන් චිල් හවුස් එකෙන් අපිට හම්බුනේ 4.5 liters නේ එකක් 16 ice cream bags තමයි හම්බුනේ වැනිලා ඊළඟ බලමු ඉතින් කොහොම වේද කියලා ගානක් පොඩ්ඩක් හිතුවට වැඩි වුණා ඉතින් බලමුකෝ